to my YouTube channel, UK Dream World. And that Tava keep with it. Then would have kite on the atom passport, would have come with the Ratana Hitang in the Hinda passport. A copy had a Hadagan pep under a matrathian and the passport tax that the passport ekata Avashakan documents of come up a Hataranga and Dona. Ether documents Saman and Hataka getinam Hatam Pahid Karnagatama. A petama owner birth certificate again, Upan Sahatike, copy a quip animal and deca on again. පන් සහතික ඔරිජිනල් කොපි එකයි තව වෙනම ඒකේ කොපි එක අපිට දෙකක් ඕන හරිද ඒ වගේම තමයි උපන් සහතිකය කියලා අපි හඳුන්වද්දී දැන් ඔයාලා හිතනවාට ගෙදරද උපන් සහතිකයක් තියෙනවා ගෙදර වෙනම ෆයිල් එකක උපන් සහතිකයදී ඒක ගොඩක් දැන් අවුරුදු ගණන් පරණ වෙන්නත් පුළුවන් අවුරුද්දක් මාස 6ක් පරණ වෙන්නත් පුළුවන් එහෙම බෑ මම දන්න තරමේ ලංකාවේ නීතියක් තියෙනවා ඒ ඕනම මැරේජ් සර්ටිෆිකේට් එකක් උපන් සහතිකයක් මානසහත්‍යයක් ඒ හැමදේම වැලිඩ් වෙන්න දැන් ලංකාවේ මාස 3යි. ඒ මාස 3න් පස්සේ අපි අලුත් උපන් සහතිකයක් හරි අය අපිට අදාළක ණය සහතිකේ අපි අනිවාර්යෙන් අලුතෙන් ගන්න ඕන. ඒ කියන්නේ අපිට එහෙම ගන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියොත් අපේ කියන්නේ පරණ උපන් සහතිකේ අපේ අංකයක් තියෙනවා උඩ අංකයක් තියෙනවා. ඒ අංකෙන් අපිට පුළුවන් අලුත් උපන් සහතිකයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා එයාලගේ පොඩි ෆෝම් එකක් තියෙනවා. එලගිලපොම යන අනුමරෙන් දෙන මේ ෆෝම් එක ඒක දීලා ඒක ෆිල් කරලා දුන්නන් පස්සේ මම හිතන්නේ මම නම් ඉන්න කල දැන් අවුරුදු දෙකකට විතර කලින් රුපියල් 100යි ගියේ දැන් මම හිතන්නේ 200ක්වත් ගන්නව ඇති රුපියල් 200ක් දීලා අලුත් උපන් සහතිකයක් ගන්න මොකද පරණ උපන් සහතිකයක් අරන් ගියොත් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ඒ ડોකියුමන්ට්ස් රිජෙක්ට් වෙන තියෙන අවස්ථාව වැඩි මොකද ඒක වළංගු නැහැ වැලිඩ් වෙන්නේ නැහැ මොකද පරණ හින්දා අනිවාර්යයෙන්ම මතක තියාගන්න Mass tuna at the gatu pen sahatike view tui anivaryamme eke copy ekut aran owala langa tiyaganna eka athyavashya karunak mokada koi welekawat passport ekak hadanna yaddi owala langa tiyana palana uppanna sahatike aran yanna hadanna epa koima welekawat podi dawasak eka vinadi 20ak vithara væya karala pradeshiya lekam karyalayen eka ganna eka godakma watinawa habai thawa podisak denna පුළුවන් නම් උදේ 8 9 වෙද්දි එතනට යන්න. ඔයාලා තව 10 11 12 වෙද්දි යනවා කියන්නේ ඇත්තනම ගන්න පරක්කු වෙනවා. උදේ අන්තරමට ඔයාලට ඒක ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ වේලාසනින් ගිහිල්ලා ඒ ડોකියුමන්ට්ස් එක අතට අරන් තියාගන්න. ඒකවල කොයි වෙලේකවත් ඔයාගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඒ පළවෙනි එක තමයි ඒකවල බර්ත් සර්ටිෆිකට් එකයි ඒකේ කොපියයි. ඊට පස්සේ අපිට ඕන අපේ ඩෙන්ටි කාඩ් එක. සමහරවිට ඇඩෙන්ටි කාඩ් එක නැති වෙන්නත් පුළුවන්. එහෙම නැතුව ගියොත් ඔයාගාව තියෙන රියදුරු බලපත්‍රය, ඩ්‍රයිවිං ලයිසන් එක. ඇඩෙන්ටි කාඩ් එක හරි ඩ්‍රයිවිං ලයිසන් එක හරි ඔය දෙකේ එකක් අනිවාර්යයෙන්ම ඕන. ඒ වගේම ඒකේ කොපියකුත් අපිට අනිවාර්යයෙන්ම ඕන. ඒ කියන්නේ ඩ්‍රයිවිං ලයිසන් එකේ ඉදිරිපත් කරන ඩ්‍රයිවිං ලයිසන් එක නම් අපේ ඔරිජිනල් ඩ්‍රයිවිං ලයිසන් එකයි ඒකේ කොපියයි අනිවාර්යෙන් ඔයාගාව තියාගන්න. එහෙම නැත්නම් ඇඩෙන්ටි කාඩ් එක නම් ඇඩෙන්ටි කාඩ් එකයි ඒකේ කොපියයි අනිවාර්යෙන් ඔයාලඟ තියාගන්න. එතකොට මම දැනට කාරණා දෙකක් කිව්ව එක තමයි බර්ත් සර්ටිෆිකේට් එක අනිත් එක තමයි ඩෙන්ටි කාඩ් එක හෝ රියදුරු බලපත්‍රය. ඊළඟට අපිට ඕන ෆොටෝ එක. පාස්පෝර්ට් සයිස් ෆොටෝ එක. දැන් ගොඩක් අය නම් ඉස්සර මම දන්න විදිහට කරන්නේ අපි හොයට හරි ගිහාම ඒ කියන්නේ ෆොටෝ ගන්න ස්ටුඩියෝ එකට ගිහාම අපිට යන ෆොටෝස් ටික දෙනවා. දැන් ඇත්තටම වෙනස්. දැන් මම හිතන්නේ තෝරාගත්ත ස්ටුඩියෝස් තියෙනම ඔයාලගේ නගර නගරට ඒ ස්ටුඩියෝස් වලට ගිහිල්ලා අහන්න පුළුවන් ඇත්තටම. මම පාස්පෝර්ට් එක හදන්න ෆොටෝ ගන්න ආවේ ඔයාලගේ
ස්ටඩිය එකට අවසර තියෙනවාද මොකද පුළුවන්ද කියලා. එතකොට එයා ඇත්තටම කියයි කොයි වගේ තැන්වලින්ද පුළුවන් ළඟම තියෙනක මොකද්ද කියලා. සාමාන්‍යයෙන් එතනදි ගියාම එයාලා කන අපි ෆොටෝ ගන්නවා. ෆොටෝ ගත්තට පස්සේ ගොඩක් වෙලට මතක තියෙනවා ඔයාලා අදන් යන එක කොණ්ඩේ අපේ මේ කණ්ඩෙක ඒ කියන්නේ පුළුවන් නම් පිටිපස්සට කරලා තියාගන්න හොඳට. ඒ යද්දි බොරුට වලා ආයේ මහන්සි වෙන්න ඕන නැහැ. හොඳට ලස්සනට පීරලා හැඩි වෙන්න නැතුව කණ්ඩෙක පේන විදිහට තමයි අපේ ෆොටෝ එක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ විදිහට රෙඩි වෙලා යන්න. එතන ගියන් පස්සේ යාලා ෆොටෝ ගහලා ඔයාගේ විස්තර ඔක්කොම අහනවා. එතනට යද්දි අනිවාර්යයෙන්ම ඔයාගේ ඐඩෙන්ටි කාඩ් එක හරි ඩ්‍රයිවිං ලයිසන්ස් හරි අරන් යන්න. එතකොට එතනට අනිවාර්යයෙන් එක වැදගත් වෙනවා. ඒ ගියන් පස්සේ යාලා අපේ විස්තර ඔක්කොම දාලා චූටි ඇප්ලිකේෂන් එකක් කියන්නේ විසිට් එකකුත් නෑ පොඩි ඇප්ලිකේෂන් එකක් හදනවා ෆොටෝ එකත් ඔක්කොම දාලා ඒ ඇප්ලිකේෂන් එක ඒ කියන්නේ ඔක්කොම ෆිල් කරලා තියෙන එක සම්පූර්ණයෙන්ම ඒ ස්ටුඩියෝ එකෙම ඔක්කොම සම්පූර්ණයෙන්ම පුරවනවා. නම ගම වයස ඇඩ්‍රස් එක ඒ ඔක්කොම පුරවලා අපිට ඇප්ලිකේෂන් එක දෙනවා පොඩි එන්වලොප් එකක දාලා. ඒක අනිවාර්යෙන් ඔයා ළඟ තියාගන්න. මොකද ඔයා අරන් යන්නේ ඒ එන්වලොප් එක තමයි ෆොටෝස් නෙමෙයි. ෆොටෝස් කෙලිම ස්ටුඩියෝ එක හරහා කෙලිම අපේ අදහසන්ට යනවා. ඔයාගේ වැදගත් වෙන්නේ අර එන්වලොප් එක. ඒක නැතුව ගියොත් ඔයාට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඒ එන්වලොප් එක තියාගන්න අමතක කරන්න එපා. ඒක එතකොට කාරණා තුනක් මං කිව්වා. බර්ත් සර්ටිෆිකේට් එක, ඩ්‍රයිවිං ලයිසන්ස් එක හෝ ඐඩෙන්ටි කාඩ් එක, අනිත් එක තමයි ෆොටෝ එක. හතර ඇප්ලිකේෂන් එක. පාස්පෝර්ට් එක හදන්න අපිට ඕන ඇප්ලිකේෂන් එක. මම නම් සාමාන්‍යයෙන් කරේ මොකද මම දන්නක ෆිල් කරන්න ගොඩක් වෙලාවට. මොකද ඔය ඇප්ලිකේෂන් එක මත තමයි අපේ මුළු පාස්පෝර්ට් එකම ෆිල් වෙන්නේ. ඒ කියන්නේ පාස්පෝර්ට් එක හැදෙන්නේ ඔය ඇප්ලිකේෂන් එක අපි පුරවන මත තමයි. මම නම් ඔය ඇප්ලිකේෂන් එක අපිට ගන්න පුළුවන් ඔන්ලයින්. ඔන්ලයින් අරගෙන අපිට ගෙදර දන් පුරවගන්න පුළුවන්. හැබැයි මම නම් කරේ මම ගියා කොළඹ කාර්යාලයට. මම කොළඹ පාස්පෝර්ට් ඔෆිස් එකට ගිහම කියන්නේ මම සාමාන්‍යයෙන් උදේම ගියේ ගිහිල්ලා මම කරේ එකටම පාස්පෝර්ට් ඔෆිස් එකට එහා පැත්තේ තව තියෙනවා ෆොටෝ ගන්න ස්ටුඩියෝස් තියෙනවා. තව ඒ වගේ ඇප්ලිකේෂන් පුරවන්න වෙනම කට්ටියක් ඉන්නවා එතන. ඒ වගේ කෙනෙක්ව අල්ලලා තමයි මම ඇත්තටම පිරෙව්වේ. එයාලට අපේ විස්තර ඔක්කොම දුන්නාම හරියටම එයාලා අපේ විස්තර ටික ෆිල් කරනවා. මන්න සාමාන්‍යයෙන් විතර විදිහට රුපියල් 500ක්වත් 750ක්වත් දැන්නම් ගන්නව ඇති. ඒක ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්න මම ෆිල් කරේ එහෙම. නැත්නම් ඔයාට පුළුවන් ඔයා හොඳටම ඒ කියන්නේ ඔයාට ඔයා ගැන විශ්වාසය නම් මම මේක හරියටම පුරවනවා කියලා ඔයා එතනින් පුරවන්න. නැත්නම් අතනට ගිහිල්ලාම ඒ වෙලේ ඒ කියන්නේ වේලාසනින් ගිහිල්ලා එතනින් පුරවගෙන ඒ ඇප්ලිකේෂන් එක ගන්න. ඒක අනිවාර්යයි ඒ ඇප්ලිකේෂන් එක පුරවන එක. කිසිම දෙයක් වරද්දන්න එපා. ඔයාට කැමති නම් ගම් ඒ හැමදේම ඔයා ඇප්ලිකේෂන් එකේ හරියටම එක අකුරක්වත් වරද්දන්න නැතුව පුරවන්න ඕන. ඔයා එක අකුරක් හරි වරද්දනවා කියන්නේ ඔයාගේ පාස්පෝර්ට් එක ඔයාට පාවිච්චි කරන්න බැරුව යනවා. මොකද මගේ ඒ වගේ දෙයක් වුණා ඇත්තටම. මගේ නේම් එක ගොඩක් වෙලාට වැරදුනා. මගේ නේම් එක වැරදුනා, මගේ නේම් එක මාරුණා. මගේ නේම් එක මාරුණාම මම වීසා ඇප්ලයි කරන්න යද්දි ඔක ලොකු ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මට ආයෙ ගිහිල්ලා මගේ නේම් එක වෙනස් කරගන්න පාස්පෝර්ට් ඔෆිස් එකට ආයෙ ගිහිල්ලා අලුතින් ඇප්ලිකේෂන් එකක් ෆිල් කරලා මට ආයෙ කිව් එකේ ඒ කියන්නේ පොලිමේ ඉන්න උනා මගේ පාස්පෝර්ට් එක හදාගන්න. ඒතකොට මට දවසක්ම එතනින් මගේ නාස්ති වුණා. අර පොඩි අකුරක වැරද්ද හින්දා මගේ මුළු දවසක්ම මට නාස්ති වුණා. ඒ වගේම මම වීසා ඇප්ලයි කරන්න යද්දි මට එතනක් කාලය පරක්කු වුණා. ඒකෙන්ද හොඳට මතක තියාගන්න ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී කිසිම වැරද්දක් වෙන්න දෙන්න එපා. ඒක තමයි අන්තිම කාරණේ. එතකොට අනිත් කාරණේ තමයි සාමාන්‍යයෙන් පාස්පෝර්ට් එකක් හදද්දී සමහරවගේ ආසාවක් තියෙනවා තමන්ගේ ජොබ් ටයිටල් ඒ කියන්නේ තමන් කරන වෘත්තිය මොකක්ද කියලා පාස්පෝර්ට් එකේ සඳහන් කරන එක. මම නම් කරේ නැහැ. මගේ මාළු වෘත්තිය කියන්නේ තියන්තරම් වෘත්තිය තිබ්බනේ ඇත්තටම. ඒක සඳහන් හිතන සමහර කෙනෙක් තමන් ඩොක්ටර් කෙනෙක් නම් තමන් ඉංජිනේර කෙනෙක් නම් මොන හරි හැම වෘත්තියක් තියෙනවා නම් එයාට ඒක එයාගේ පාස්පෝර්ට් එක සඳහන් කරන්න ඕන මගේ වෘත්තිය මම මේක කරන්න කියලා. එහෙම කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම එයා ඒ ජොබ් එකට අදාළ ලෙටර් ඒ කියන්නේ එයාට පත්වීම ගත්ත අදාළ ජොබ් ලෙටර් එක අනිවාර්යෙන් එයාට තිබිය යුතුයි. පාස්පෝර්ට් එක හදන්න යද්දී එයා අනිවාර්යයෙන්ම ඒ ජොබ් ලෙටර් එක අරන් යා යුතුයි. ඒක තමයි අනිත් කාරණේ. තව දෙයක් තමයි ඔයා ඔන්ලයින් ඇපොයින්ට්මන්ට්ස් දාලා යනවා නම් ඒ කියන්නේ ඔන්ලයින් ඇපොයින්ට්මන්ට් එකක් දාලා ඔයා පාස්පෝර්ට් ඔෆිස් එකට යනවා නම් යන්න කලින් ඒ ඔන්ලයින් ඇපොයින්ට්මන්ට් එකට අදාළ ලෙටර් එක print out අරගෙන ඒකත් අල්ගෙන යන්න ඒකත් ප්‍රධානයි. ඔය කාරණාත් එක්ක තමයි අපි අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් එකක් හදන්න යන්නේ. දැන් හිතන්න පරණ කෙනෙක් තමන්ගේ එක්ස්පයර් වුණු පාස්පෝර්ට් එක අලුතින් හදන්න යනවා නම් එයාටත් අදාළ වෙන්නේ ඔය කාරණා ටිකම තමයි. කොයි වෙලාවකවත්
කිසිම විදිහකින් කිසිම ડોකියුමන්ට් එකක් වෙනස් වෙන්නේ නැහැ. ඔය කාරණා ටික අනිවාර්යෙන් අදාළ වෙනවා. හැබැයි ඔයාගේ પાස්පෝර්ට් එක නැති වුණා හරි, එක්ස්පයර් වුණා හරි වා විසිට් කරලා පිච්චුවා එහෙම මොනාවක් කරන්න එපා. ඔයාගේ પાස්පෝර්ට් එක තියෙනවා නම් එක්ස්පයර් වෙලා හරි වැඩක් මොනහරි නැතුණක් කමන්නේ. ඒ දේ ඔයාගව තියාගන්න. නික මට හරි ඔයා කිව්වොත් ගිහින් પાස්පෝර්ට් ඔෆිස් එකට මේ මගේ දෙවෙනි પાස්පෝර්ට් එක මගේ පරණ પાස්පෝර්ට් එක හොයාගන්න නැහැ නැති වුණා. ඒක ජරා වෙලා ඒක මං ගෙනාව නැහැ පිච්චුවා කියලා කිව්වොත් එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා ඔයාගේ පරණ પાස්පෝර්ට් එක අනිවාර්යෙන් ඔයාලඟ තියාගන්න. ඒක අනිවාර්යයි. එතකොට අනිවාර්යෙන්ම ඔයා ඔයාගේ බර්ත් සර්ටිෆිකට් එක මාස 3ක් ඇතුළත වැලිඩ් විය යුතු බර්ත් සර්ටිෆිකට් අනිවාර්යෙන් ගන්න ඕනේ. බර්ත් සර්ටිෆිකට් එකයි ඒ කෝපියයි ඒ දෙක අනිවාර්යයි. ඊට පස්සේ ඩෙන්ටි කාඩ් එක හරි ඩ්‍රයිවිං ලයිසන් එක හරි ඔරිජිනල් කෝපි එකයි ෆොටෝ කෝපියයි වෙනම තියෙන්න ඕන. ඊට අමතරව ෆොටෝස් මං කියවගේ ෆොටෝස් වලට ගියාන් පස්සේ යාල දෙනා පොඩි ඇප්ලිකේෂන් එකක්. ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරලාමයි තියෙන්නේ. ඒ ඇප්ලිකේෂන් එකත් අනිවාර්යෙන් ඔයාලා තියාගන්න. තව අපිට ඕන තමයි දැන් මතක නැහැ ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාලා යනවා නම් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකේ ඒ ලෙටර් එක ප්‍රින්ට් අවුට් අරගෙන ඒක තියාගන්න වෙනම. පරණ પાස්පෝර්ට් එක අලුත් කරන්න යනවා නම් පරණ પાස්පෝර්ට් එකත් ඔයාලා ළඟ තිබිය යුතුයි. තව ආ ජොබ් ලෙටර් එකක් සමහර ජොබ් එක අපි සදාහන් කරනවානේ ඒකට අදාළ ජොබ් ලෙටර් එකක් අපි කව තිබිය යුතුයි. ප්‍රධාන කාරණේ තමයි પાස්පෝර්ට් ඇප්ලිකේෂන් එක. ඒක තින් ඔයාට කැමති නම් ගෙදරින් පුළුව ගන්නත් පුළුවන්. නැත්නම් પાස්පෝර්ට් ඔෆිස් එක ළඟ තියෙන කට්ටියක් වෙනම් පුරවන. එළම දැන් ජොබ් එක මේක තමයි. ඉතින් එයාට කියලා අපිට පුරව ගන්නත් පුළුවන්. ওই කාරණා ටික තමයි අනිවාර්යෙන් પાස්පෝර්ට් එකක් හදලා අපිට ඕනේ. අනිත් දේ තමයි දැන් අපි પાස්පෝර්ට් එකක් හදන්න යද්දී ගොඩක් අය 1 day service එකකින් ගන්නවා. නැත්නම් normal service එක 1 day service එකකින් ගන්නවා නම් ඔයාට රුපියල් 15000ක මුදලක් මේ වෙනකොට වැය වෙනවා. දවසින් ඔයාගේ પાස්පෝර්ට් එක ඔයාට ගන්නවා නම් ඒ දවසින්ම එදාම ගිහලා ඔයාගේ પાස්පෝර්ට් එක වඩා අත්‍යවශ්‍ය නම් හදිස්සි නම් ඔයාට රුපියල් 15000ක මුදලක් යනවා. එහෙම නැත්නම් ඔයාට normal service එක යන මාස 3ක් මම පාවිච්චි කරන normal service එක රුපියල් 3500 යන normal service එකට මාස 3ක් යන ඔයාගේ પાස්පෝර්ට් එක ඔයාට ගෙදරට යාල එවන්න post එකෙන්. එතකොට 3500 තමයි ගාන යන්නේ. එතකොට 1 day service එකට යන රුපියල් 15000යි. එතකොට normal service එකට මාස 3ේ service එක කියන්නේ ගෙදරට මෙවනට යන්නේ රුපියල් 3500ක්. ඔයාට අත්‍යවශ්‍යම හදිස්ස නම් ඔයාට 1 day service එකට ඉක්මනට කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි දැන් හිතන්න ඔයාට දරුවෙක් ඉන්නවා නම් චූටි දරුවෙක් ඉන්නවා නම් එයාගේ પાස්පෝර්ට් එක හදන්නේ කොහමද? එයාට යන ප්‍රොසීඩියර් එක මොකද්ද? ඒක දැන් ගොඩක් අය හිතනවා කියන්නේ මගේ දරුවාට මම කොහොමද પાස්පෝර්ට් එක හදන්නේ? එයාට ඩෙන්ටි කාඩ් නැහැ. එයාට මේ දේවල් නැහැ. ඉතින් මම කොහොමද හදන්නේ කියලා. හරි මේ ඉසි එක හදන එක පසුබිමට මම කියලා දෙන්න. හරි අපි ළමයිගේ પાස්පෝර්ට් එක හදනවා නම් අනිවාර්යයෙන්ම එතන විදි දෙකක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 3කට හදන්න පුළුවන්. අපිට නැත්නම් අවුරුදු 10කට හදන්න පුළුවන්. අපි කොහොම හැදුවත් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ එකම ડોකියුමන්ට් එකක්. මේ අවුරුදු ගාන වෙනස් වුණාට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ එකම ડોකියුමන්ට් එකක් අපිට යන්නේ. ඒ තමයි ළමයාගේ බර්ත් සර්ටිෆිකට් එක ඕන අනිවාර්යයෙන්ම. බර්ත් සර්ටිෆිකට් එක ඒක ෆොටෝකෝපි එකයි. ඊළඟට අපිට ඕන දෙමව්පියන්ගේ කියන්නේ අම්මගේ තාත්තගේ දෙන්නගම પાස්පෝර්ට් වල කොපිස් ඕන. પાස්පෝර්ට් නෝ නෝ කොපිස් නෙවෙයි પાස්පෝර්ට් දෙකයි. ඒක අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. પાස්පෝර්ට් දෙක ඕන අපිට. තව ඩෙන්ටි කාඩ් දෙක ඕන. ඩෙන්ටි කාඩ් දෙකයි ඩෙන්ටි කාඩ් දෙකයි අපිට. ඒක ෆොටෝ කොපිස් වෙනම ඕන. ඒ කියන්නේ ළමයාගේ බර්ත් සර්ටිෆිකට් එකයි අම්මගේ තාත්තගේ දෙන්නගම પાස්පෝර්ට් එකයි අම්මගේ තාත්තගේ දෙන්නගම ඩෙන්ටි කාඩ්ස් වල ෆොටෝ කොපිස් ඕන. මතක තියාගන්න ෆොටෝකොපිස් ගද්දී අපි අනිවාර්යයෙන්ම ඔරිජිනල් කොපි එකක් අපි ළඟ තියාගන්න තමයි ෆොටෝකොපි අපි ගාව තියාගන්නේ. ওই දෙකයි. ඊට පස්සේ තව අපිට ඔච්චරම තමයි අවුරුදු 3කට හැදුවත් අවුරුදු 10කට හැදුවත් ওই ડોකියුමන්ට් එකම තමයි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. වෙන ડોකියුමන්ට් එකක් වත් නම් එයාලා ඉල්ලන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි අවුරුදු 3කට හදනවා නම් සාමාන්‍යයෙන් අපිට normal service එක 2500ක් කියලා normal service එක one day service එකෙන් රුපියල් 7500ක් වගේ අවුරුදු 3කට પાස්පෝර්ට් එක හදනවා නම් හැබැයි අවුරුදු 10කට වගේ හදනවා නම් සාමාන්‍යයෙන් අපිට normal service එක 3500යි one day service එක 15000ක් යනවා. one day service එකෙන් 15000යි normal service එක 3500යි අවුරුදු 10කට પાස්පෝර්ට් එක හදනවා නම් ඔයිටක තමයි සාමාන්‍යයෙන් પાස්පෝර්ට් එකක් හදද්දී අපිට කරන්න තියෙන්නේ. එතන මහලුකු දෙයක් නැහැ. ඉස්සර දෙයම තමයි. හැබැයි චූටි චූටි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. තාක්ෂණයේ දිනුවත් එක මහලු වෙන දෙයක් නැහැ.
තව අපිට අස්සර ගියම මතක තියාගන්න දැන් මම දැන් දාන්න විදිහට යන්න දෙන්නේ ඒ අදාළ ඇප්ලිකන්ට් විතරයි වෙන කට්ටියට යන්න දෙන්නේ නැහැ අම්මා තාත්තා යාළුවෝ කාහේ කරි ගියත් එයාලට අස්සර යන්න දෙන්නේ නැහැ අස්සර යන්න පුළුවන් සීමාවක් තියෙනවා ඒ සීමාවෙන් යන නවතින්න ඕන ඔයාලා අස්සර ගිහිල්ලා ඔයාලා තනියම හොයාගන්න ඕන ක්‍රමයක් තමයි දැන් තියෙන්නේ ඇත්තටම එක එක පාරයන්ත වලට ඔයාලා එක්කන් යනවා ටෝකන් දෙදී ඔයාලා බලන් ඉන්න ඕන හොඳම දේ තමයි වේලාසනින්ම අනේක ඒ කියන්නේ පරක්කු වෙලා යන්න එපා ඔයාලට හොඳම දේ තමයි කෙලින්ම ඩිරෙක්ට් ඔයාලා පාස්පෝර්ට් ඔෆිස් එකට ගිහිල්ලා පාස්පෝර්ට් එක හදන එක කිසිම කම්පැනියක් කරහා ඔයාලගේ පාස්පෝර්ට් එක හදාගන්න එපා එතකොට ඔයාලට කම්පැනිට වෙනම ගෙවන්න ඕන පාස්පෝර්ට් එකේ ෆී එක වෙනම යනවා එතකොට ෆීස් දෙකක් යනවා කියන්නේ බොරොඩ වියදම් දෙකක් ඒට වඩා හොඳයි ඔයාලා වෙන කෙලින්ම ඩිරෙක්ට් පාස්පෝර්ට් ඔෆිස් එකට ගිහිල්ලා උදේම යනවා තනමුට හොඳයි ඇති චූටි කට්ටක් නම් තමා නමුත් ඒ කරගත්ත කියන්නේ වියදම අතරම ඉතුරුයි ඔයා උදේම ගිහිල්ලා එතන කිව් එකේ පොලිමේ හිටියා කියන්නේ ඔයාට ඉක්මනට ඒ වැඩේ කරගන්න ලේසි ඇත්තටම ඔය ටික තමා පාස්පෝර්ට් එක හදද්දි කරන්න තියෙන ලොකුම දේවල් ටික මහ ලොකු දෙයක් නෑ චූටි චූටි ස්ටෙප් ටිකක් තියෙන්නේ ලොකුම දේ තමා ඔයා ගන්න ඩොකියුමන්ට්ස් ටික අනිවාර්යයෙන්ම ඔරිජිනල් ඒවා විය යුතුයි කොයි වෙලාවකවත් එක ડોකියුමන්ට් එකක්වත් නැති කරගන්න එපා. ඒක අත්‍යවශ්‍යයි. ඊට පස්සේ ඔයාට අපරාධ ඔක දවසේ දවස අපරාධ නාස්ති වෙනවා, සල්ලිත් නාස්ති වෙනවා. ඒ හින්දා කිසිම දෙයක් වර්ධින්න නැතුව අරන් යන්න. ඒක තමයි ප්‍රධානම. ඉතින් මං කිව්වා වගේ ඔන්න පාස්පෝර්ට් එක හදන හැටි මං අරන් ආවා. තව මොන හරි දෙයක් තියෙනවා නම්, ඒ කියන්නේ මෙහි ගැන දැනගන්න දෙයක් තියෙනවා නම් ඒකත් දාන්න. ඔයාලා කමෙන්ට් වලින් මොන හරි මං කියලා දෙන්නම්. හැබැයි තව දෙයක් තියෙනවා. චෝටි වීඩියෝ එකක් තියෙනවා ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් පොඩි දෙයක් ඔයාලා අහලා තිබ්බ ගොඩක්ම විස සම්බන්ධයෙන් මේ අපිට වෙන දේ ගැන ඊළඟ මම ඊළඟ වීඩියෝ එකේ ගැන විස්තර දෙන්නම් දැනට පාස්පෝර්ට් වීඩියෝ එක මම අවසන් කරනවා මෙච්චර මේ ටික තමයි තියෙන්නේ චූටි දෙයක් තියෙන්නේ චූටි සංකල්පයක් ඒක හරියටම කරගන්න මේ ප්‍රොසීඩියර් එක කියන්නේ ඒ පිළිවෙලට මම යන්න කිසිම ડોකියුමන්ට් එකක් වැරදන් නැතුව එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඔයාලා ගොඩක් දෙනෙක් අහලා තිබ්බ විස සම්බන්ධයෙන් එහෙනම් thank you subscribe කරේ නැත්තම් सब्सक्राइब करा चुटू दवा देने है ना थैंक यू बाय लंगू डेबी हम में मु මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් පහලින් අපිට subscribe කරන්න මතකත්ව bell icon එකත් click කරන්න